अनुरा दिशा नायक मेत गरु कथानायक तुमनी पलम कुट मम शुभपतन अभिनवीन तोरा पत्कु जनाधिपत माट ये तुमगे कार्यान राटा राटे जनता विनुविनु निशी परधि टुकर अन्याव लभ्यवा इवागे माँ विश्वास करणवा अपटे याम शक्तिमत् पार्लिमेंतु तुल परु प्रतिवरुद्ध देशपालन कंदवुराक निर्माण वी तिबिन बव मा हितनवा एक कंदवुरात एक्क मतवादीव क्रियाकारित्वे ए विनास करीम सदा मेदियत्वीतु केन दैडि अधिष्ठानयक् सह उवमनावा मेम चांद प्रतिपले तुलिं पेन्नन बव ඒ බාර ගන්න ලෑස්ති. ඒ වගේම මේ චන් මේ අපේක්ෂකයන් අපූර්ව සංකලනය. සජබී නායකතුමා විසින් පොට්ටු භාණ්ඩාගාරිකතුමා යෝජනා කරනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා පොට්ටුවේ සභාපතිතුමාගේ පිළ කියලා. මොකද ජීඑල් පිරිස් මැතිතුමා ස්ථීර කිරීම ආරම්භ කළා. इवगेम पासल मित्र दिनेश गुणवर्धन पेरणि वामांसिक इतिहास किंग पौल किंग पेवतगेन यतुमागे योजनावेन एक्सज्जातिक पक्षे नायकतुमा योजनावेन एकटिकं पोहट्टुवे लेकं तुमागे पिलवगे हबै लेकं तुमाट यम अवतारयक् वेसी तिबेन बवत् अपि दन्न එනිසා ඒ කඳුරු දෙක අතර ඡන්දයක් පැවතුණා මා අපට අනන්‍ය අපේ දේශපාලන අපේ ප්‍රතිපත්තීන් කේන්ද්‍රගත කරගෙන මා තරඟ වෙතුණා මා මේ කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත් වෙන කිසිසේත්ම අනපේක්ෂක ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ මේ තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ පෙන්눔 කරමින් තිබෙන සංගීතියේ ස්වභාවය. හැබැයි ඒ වගේම මා විශ්වාස කරනවා. මේ පාර්ලිමේන්තුව තුල මේ ඉලක්කම් ඇතුලේ මේ සංඛ්‍යා දත්ත ඇතුලේ පෙන්눔 කරන සංගීතිය නෙවෙයි අද සැබවින්ම මහ පොළවේ සංගීතිය. එනිසා ද කිසිසේත්ම කවුරු හරි විශ්වාස කරනවා නම් ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මෙම පාර්ලිමේන්තුව තුල දිස්සුණා කියලා ඒක මුළුමනින්ම මිත්‍යාවක් මේ පාර්ලිමේන්තුව තුල පෙන්නුම්කට තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘති වූ පිළිබිඹුවක් මතකද බලන්න එළියේ ජනතාවත් මේ සභා ගර්භයේ ඔබලාත් අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වී තිබෙනවා. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා. හැබැයි මේට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවෙන් මා අපේක්ෂා කරන්නේ නැහැ. මොකද මේක ඇති වුවාම අපි සියලුම දේශපාලන ව්‍යාපාර කණ්ඩායම් මුණ ගැහුණා. ඒ කණ්ඩායම් වලට අපේ යෝජනාව උනේ කුමක්ද? මා කිව්වා ජනාධිපති ධූරය, අග්‍රාමාත්‍ය ධූරය ඉදිරි දේශපාලන බල ව්‍යාපෘතියකට සම්බන්ධ නොවන දින දින තෝරාගමු. විතක කතානායකතුමා ඔබතුමාගේ නමද යෝජනාව උනේ. අග්‍රාමාත්‍ය ධූරය සඳහා උතුරේ මන්ත්‍රීවරයෙක්ගේ මහිතන සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ නම යෝජනාව. ඒ අපේ රට ගත හැකි මෙවැනි අර්බුදයකදී අපේ රට ගත හැකි මහඟු ආදර්ශ බවට පත් කරගත හැකි වූ තිබුණා. මා ගරු කිරීමක් හැටියට කියන්න ඕන ගරු රාව් ෆකීම් මන්ත්‍රීවරයා එතුමත් එක්ක අපේ සාකච්ඡාවකදී එතුමා ඉදිරිපත් කරා මේ තනතුරු දෙක මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කාන්තාවන් දෙකකට ලබා දෙන්න. මොකද
මෙවැනි අර්බුදයකදී හැර මේ රටේ මෙවැනි ආදර්ශමත් වගකීම් සහිත අවස්ථාවක් අපිට පොදු මහ ඡන්දෙදි නිර්මාණය කරගන්න බෑ අපි දන්නවා මෙවැනි අර්බුදයකදී අපිට ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ අනාගත දේශපාලන අරමුණක් නොමැති සහ එමතනතුරෙන් එක්තනතුරක් උතුරේ නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරයෙකුට ලබා දිය හැකි නම් කොහොමද රට තුල මේ සභාව පිළිබඳ හැදෙන ගෞරවය සහ විශ්වාසය ඒ වගේම රව් ෆකීම් මන්ත්‍රීතුමා යෝජනා කරපු මෙම තනතුරු දෙක සාදා කාන්තාවන් දෙදෙනෙක් තෝරාගත හැකිව තිබුණා නම් අපි පක්ෂපාතී යෝජනාවක් ඒ මොනතරම් ආදර්ශ බවට මේ රට පත් වේවිද අන්න එවැනි අනාගත බල ව්‍යාපෘතියක් එක්ක සම්බන්ධ නොවන ආණ්ඩුවක ඒ දෙදෙනා ඉහළ තනතුරු දෙක අනාගත බල ව්‍යාපෘතියක් එක්ක සම්බන්ධ නොවනවා නම් ඒ හැදෙන ආණ්ඩුව ඇතුලේ අමාත්‍ය දිරු සහ වගකීම් බාර ගන්න සූදානම් බවත් ප්‍රකාශ කරා හැබැයි ඒකේ කොන්දේසියක් තිබුණා ඒක යම් කෙටි කාලයකට පමණක් වළංගු විය යුතුයි කියලා මම සහයක් අපිට සාකච්ඡා කරගත තියෙන කාලය ඒයි අප විසින් එවැනි යෝජනාවක් කරන්න අද රටේම කියන්නේ කුමක්ද රට විශාල ව්‍යසනයකට පත් වී තිබෙනවා පෝලිම් වල මිනිස්සු මියදෙමින් තිබෙනවා දරුවන්ට කිරිපිටි ටිකක් නොමැති වීමේ අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා ගොවියන් තමන්ගේ නාටු කුඹුර දිහා බලාගෙන හූල්ලමින් ඉන්නවා දීවරයන් තමන්ගේ වැල්ලට කොට ගසන ලද බෝට්ටු දිහා බලාගෙන පනස්සල්ලෙන් ජීවත් වෙනවා තරුණ පරම්පරාව තමගේ අනාගත පිළිමද විශාල අපේක්ෂා බංගත්තකට පත් වී තිබෙනවා දුවා දරුවන් තමගේ අධ්‍යාපනයට කවර අනාගතයක් උරුම වේවිද කියලා විශාල කඩාවැටීමකට භාජන වී තිබෙනවා අන්න එවැනි අවස්ථාවකදී මේ පාර්ලිමේන්තුවේ මහඟු අවස්ථාවක් නිර්මාණය වුණා උඩ තනතුරු දෙක අනාගත බල ව්‍යාපෘතියක් නොමැති සහ ඒකාබද්ධ කැබිනට් මණ්ඩලයක් කරා කෙටි කාලයකට මේ රට පාලනය කරා. ඒ යෝජනාව තමයි අපේ යෝජනාව බවට පත් වුනේ. හැබැයි යෝජනාවේ ගැබ්බී තිබුණා ගරු කතානායකතුමන කරුණු දෙකක්. එකක් තමයි එම යෝජනාව යථාර්ථයක් බවට පත් වෙන්නේ නම් කැබිනට් මණ්ඩලය අමාත්‍ය දුර 10කට පමණ සීමා විය යුතු කියන ස්ථාවරයක් අපි හිටියා. මා හිතනවා මේ අමාත්‍ය දුර 10කට අදාළ අමාත්‍ය දුර සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමා විසින් සකස් කරලා තිබුණා. ඒ වගේම එහි කාලයේ සීමා වී තිබෙන යෝජනාවක් අපේ තිබුණා. අන්නෙම මූලික හරයම තමයි එම යෝජනාව පරාජයට පත් වෙන්න හේතු වෙන්නේ. නිසම යෝජනාව පරාජයට පත් වුණා. එම යෝජනාව පරාජයට පත් වුණාට පසුව අපි මේ ඇතිවීමන තත්වයෙන් ලබාගත හැකි මහඟු ප්‍රතිඵල මහඟු ආදර්ශයන් මහඟු මැදිහත්වීම් මේ පාර්ලිමේන්තුවතන උත්පාදනය කරගන්න උත්සාහ කරත් අපේකට අසාර්ථක වුණා. අසාර්ථක වුණාට පස්සේ අපේ ප්‍රතිපත්ති, අපේ අනන්‍යතාවය, අපේ උවමනාව, අපේ වැඩපිළිවෙල මත පදනම්ව මා අපේක්ෂකයෙකුට ඉදිරිපත් වුණා. මා අපේක්ෂකයෙකුට ඉදිරිපත් වෙන විටම මා දන්නවා මේ තමයි මාහට හිමි වෙන ප්‍රතිඵලය කියලා. ඒක කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත් වෙන ප්‍රතිඵලයක් නොවෙනි. මා ඒක දන්නවා. හැබැයි මොකද්ද අද අපිට ඇති වී තිබෙන්නේ? මෙතන මහත් ආන්දෝලනයට තුඩු දෙන බොහෝ සිදුවීම් මේ සභාගර්භය ඇතුලේ සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තහම මා දැක්කා ඩලස් සලහ පෙරම ගරු මන්ත්‍රීතුමාගේ පිළ හැටියට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශිත පාවට පත් වෙනවා. ස්වාධීන පක්ෂ 10ක් ප්‍රකාශිත කරනවා. ස්වාධීන තව කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශයට පත් කරනවා. සජබේ ප්‍රකාශයට පත් කරනවා. බැලුවාම කණ්ඩායම් ප්‍රමාණයම 113 ඉක්මවා යන්න පුළුවන් කියලා මට හිතුණා. හැබැයි ඒ ප්‍රකාශිත පත් වූ දේ ඇතුලේ සැබවින් මේ සමාජිකයන් එම කණ්ඩායම් එම තීන්දුව වල රැඳෙනවාද? එම තීන්දුව වල නොරැඳෙන්නේ ප්‍රතිපත්තීමේ කරුණු මත විතරක්ද? මා විශ්වාස කරනවා එම තීන්දුව තීරණ වල නොරැඳෙන්නේ ප්‍රතිපත්තීමේ සාධක පමණක් මත නොවේ. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අපි ඇති තරම් දැක තිබෙනවා.
ඉතාම තීරණාත්මක අවස්ථාවන්හිදී පාර්ලිමේන්තුවේ 3/2ක් අවස්සු අවස්ථාවන්හිදී මට මතකයි 18 වෙනි සංශෝධන අවස්ථාවේදී දින 52ක කුමන්ත්‍රණ අවස්ථාවේදී ඒ වගේම පහුගිය 20 වෙනි සංශෝධන සම්මත කරගන්න අවස්ථාවේදී අපි ඕන තරම් මන්ත්‍රීවරු එහෙට මෙහෙට අලවි වුණු ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවේ තිබෙනවා මන්ත්‍රීවරු විකිණෙනවා හරියට ගම්වල තේක ගහට වටා අඩි ගන්න කියනවා වගේ ඇඟ අණුව විකිණෙනවා මම හිතන මේකත් එහෙමයි එකත් එහෙමයි කාට හරි නෑ කියන්න පුළුවන් නෑ කියන එකත් මම බාර ගන්නවා හරි මේක මගේ අදහස මේක මගේ අදහස මේක මගේ අදහස හරි හරි කරුණාකරලා නිස්සද්ද වෙන්න ගරු මන්ත්‍රී ගරු කතානායකතුමනි කරුණාකරලා නිස්සද්ද වෙන්න මන්ත්‍රීතුමා මා දන්නවා මේම කලබල වෙන බවක් දන්නවා නමුත් මේ කරුණ මේ කරුණ ගරු කතානායකතුමනි මෙතන කියන්නේ නැත්තම් කොතනද කියන්නේ මේක ගමට ගිහිල්ලා මන්සන්දියට ගිහිල්ලා කියලා වැඩක් නැහැ මේ ඇගේ මූණටම මේක ප්‍රකාශනපත් කළ යුතුයි එවැනි අසිස්ත භාවයට පත් වී තිබෙන පාර්ලිමේන්තුවක් මේක මා කියන්නේ ඉතිහාසය ඉතිහාසය එවැනි අසිස්ත භාවයට මේ පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා එවැනි අසිස්ත මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙනවා ඒ අසිස්ත භාවයේ පිළිබිඹුන් මෙම මැතිවරණයේ සිදු නොවුනායි කියා මා විශ්වාස කරන්නේ නැත ඒක ගරු කතානායකතුමනි මා සනිටුහන් කරන්න යන කවරක්වත් නිසා නෙවෙයි ඒක ඉතිහාසයට ඇතුළත් වී තු කරුණක් ලෙස මා පිළිගන්න නිසා කවුරු හරි ප්‍රතික්ෂේප කරන්න ඒක මගේ අදහස ඒක මක් කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න නැති අදහසක් මා පිළිගන්න අදහස ඒ වගේම අවසන් වශයෙන් ගරු කතානායකතුමනි මා කියන්නේ අද මේ පාර්ලිමේන්තුව තව දුරටත් මේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් නෙවෙයි මේ ජනතාව හිතන මිදිය මේ ජනතාව කැමැත්ත මේ රටේ ජනතාවගේ මතයන්ගේ සාධාරණ පිළිඹුවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව තුල තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘති පිළිඹුවක් ඒ නිසා මා හිතන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩනගෙන කවර වර්ගයේ හෝ ආණ්ඩුවකට සුජාතභාවයක් තියෙවි කියලා දීර්ඝ කාලයක් මේ රට පාලනය කරන්න ඒ නිසා ඉතා වේගෙන් නව ජනවරමකට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේදී මා නතර වෙනවා බොහොම ස්තුතියි ගරු කතානායක